ආයිබන් ඔබට channel එකේ දිසම් vlogs දෙ මගේ YouTube channel එකේ දැම්මම subscribe කරන්න ඒ වගේම notification bell එකත් on කරගන්න. ඉතින් අද මේ video කතා කරන්න ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයාලා ඉල්ලපුම video එකක්. ඉතින් මම මේක හිමින් කතා කරන්න ඔයාලා මම මේකෙන් කතා කරන ඔයාලා තේරෙන්න කියලා මට සමහරක් අය comment දාලා තිබ්බා. ඉතින් මේක උදාහරණයක් විදියට ඔයාලගේ Facebook එක 3-4000 කට friends like තිබුවම ඔයාට එකින් එකින් එක තමයි ඔයාට unfriend කරන්න වෙන්නේ. එතකොට ඒක ගොඩ වෙලාවක් යනවා සමහර දවසක් එහෙම ගොඩක් වෙලා යන නිසා ඔයාට ලේසියෙන්ම එක ක්ලික් එකෙන් ඔයාගේ ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස්ලා අන්ෆ්‍රෙන්ඩ් කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම දෙවෙනි එක තමයි මෙසෙන්ජර් එක. ඉතින් මෙසෙන්ජර් වල අපි ගත්තාම අපි ගොඩක් අයත් එක්ක එදිනෙදා අපි මෙසේජ් කරනවා, පරණ මෙසේජ්. ඉතින් අපි කොහොමද ඩිලීට් කරන්නේ එකින් එක? ඉතින් එකින් එක ඩිලීට් කරපුවම ගොඩක් වෙලා යනවා. ඉතින් ඔයාලා එක ක්ලික් එකෙන් කොහොමද ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා අන්ෆ්‍රෙන්ඩ් කරන්නේ? ඒ වගේම එක ක්ලික් එකෙන් කොහොමද ඔයාගේ මෙසේජ් ටික එකපාරම ඩිලීට් කරන්නේ මාක් කරලා? ඉතින් අද මේ වීඩියෝ එක ඒකන තමයි. ඉතින් ගොඩක් අය මේක ප්‍රශ්නයක්. ඉතින් ඔයාලට ලේසියෙන් ෆෝන් එකෙන් කරන්නත් පුළුවන්, ඒ වගේම ඩෙස්ක්ටොප් එකෙන් කරන්නත් පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එක ඒකන තමයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් ඔයාගේ මතය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම වීඩියෝ එක ලයික් පාරක් දාන්න. අනිවාර්යෙන් මේක පස්සේ පුළුවන් වීඩියෝ එක බලන්න. අපේ Facebook එක ගත්තාම මේ විදිහට තමයි ඉන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕන මම මේකෙන් පෙන්නන්නේ මගේ ලැප්ටොප් එකෙන්. ඉතින් ඔයා ෆෝන් එකෙන් එහෙම කරනවා නම් මේක චුට්ටක් ඒ කියන්නේ ලේසිත් නෑ. ඒ කියන්නේ එහෙම අමාරුත් නෑ. ඉතින් ඔයාලට කරන්න ඕන මේ වෙත 3 ඩොට් එකක් එහෙම තිබ්බොත් එහෙම ඔයාලට මම ඉස්සර වීඩියෝස් වල මම කියලා ඇති. ඒ වෙත ඒ කියන්නේ දකුණු වෙත 3 ඩොට් එකක් එහෙම තිබ්බොත් එහෙම ඔතන ඩෙස්ක්ටොප් සයිට් මෝඩ් කියලා, එතන ඩෙස්ක්ටොප් සයිට්ස් එක අනුව තමයි Google Chrome එක දාන්න ඕනේ. එතකොට තමයි මේක ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ. නිකන් ඔයාගේ Facebook එකෙන් එහෙම ඇප් එකෙන් එහෙම කරන්න බෑ. ඉතින් ඔයා ඩෙස්ක්ටොප් සයිට් එක දාපුවම මේ විදිහට තමයි පේන්නේ ඔයාගේ Facebook එකේ වගේම ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතින් ඒ විදිහ තමයි පේන්නේ. ඉතින් ඔයාලට පේනවාද මෙවිත මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා? ඉතින් මේ විදිහට මේක අලුත් එකක්. ඉතින් ඔයාලා නිකමර උදාහරණයක් විදිහට හිතුවොත් එන 2-3 දහස්ක් විතර හිතුවොත් තමයි එකින් එකින් තමයි ඔයාලට එක එකන අන්සෙන් කරන්න වෙන්නේ. ඉතින් ඔයාලා ලේසියෙන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා ක්‍රෝම් එකට ගිහපුවාම මේ විදිහ තමයි ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඉතින් ඔයාලා මෙතන චෙක් කරන්න ඕන ඔය ඔබ කොම් ස්ටෝ කියලා තමයි මෙතන චර්ච් කරන්න ඕනේ. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාන්නම්. ඉතින් ඔයාලට පේනවාද මෙතන කොම් ඔබ ස්ටෝ කියලා. ඉතින් මේක තමයි ඔයාලට ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරපුවාම මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් ආවොත් එම ඔයාලට පේනවාද වම් පැත්තේ කොනේ ඔයාලට පේනවාද මෙතන සර්ච් ද ස්ටෝ කියලා. ඉතින් මම මුලින්ම පෙන්නන කොහොමද එකපාරින්ම ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා අන්ෆ්‍රෙන්ඩ් කරන්න. ඉතින් ඔයාලා මෙතන චර්ච් කරන්න ඕනේ Facebook all unfriend කියලා මෙතන සර්ච් කරන්න ඕනේ. ඉතින් මම ඔයාලා මෙතන හොයන්න වරින්ද මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාන්නම්. ඉතින් ඔයාලා මේ විදිහට සර්ච් කරපුවාම මේ විදිහට ඔප්ෂන් 3ක් එනවා. ඉතින් ඔප්ෂන් 3ෙන් ඔයාලට ලේසිම තමයි මේක tool kit for facebook by plug example කියලා මේක ඔයාලට ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ක්ලික් කරපුවම සමහර විට ඔයාලට කිලෝබයිට් එකේම MB එකක් වගේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්න සිද්ධ වෙයි. ඉතින් ඔයා ඩවුන්ලෝඩ් කරපුවම ඉතින් ඔයාලට පේනවානේ මේ පැත්ත දකුණු පැත්තේ ඔයාලට පේනවානේ මෙතන add to chrome කියලා. ඉතින් ඔයා මේක add to chrome දාපුවම මේ විදිහට add කරන්න. add කරපුවම ඔයාලට පේනවානේ චෙකින් කියලා. ඉතින් ඔයාලට පල්ලෙයිනොත් තියෙනවා මේක කොහොමද කරන්න ඕනේ කියලා. ඔයාලට පේනවානේ මෙතන MB 5ක් විතර ඩවුන්ලෝඩ් වුණා. ඉතින් MB 5ක් විතර ඩවුන්ලෝඩ් වුණාම මේ වෙත් ඔප්ෂන් එකක් යනවා. ඔයාලට පේනවානේ කෙරවල දකුණු පැත්ත කොනේ tool kit for facebook backlog. ඉතින් මේක දැන් add වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවාද මේ වෙත් මෙතන අකමැතන රිමූව් කරන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවානේ මේක පල්ලෙයිනොත් කොහොමද කරන්න ඕනේ කියලා මෙතන තියෙනවා ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට එහෙම තේරෙන්නේ නැත්නම් ඔයාලට පේනවාද මෙතන කරන විදිහ. ඉතින් ඔයාලට පේනවාද දකුණු පැත්තේ තමයි කොනේ මේ විදිහට එන්නේ. ඔයා ෆෝන් එකෙන් කරනවා නම් ඔයාලට zoom කරලා තමයි මේක කරන්න වෙන්නේ. ඉතින් ඩෙස්ක්ටොප් එකක් තියෙනවා ගොඩක්ම ලේසි. ඉතින් ඔයාලට ඒ විදිහට ඇඩ් කරලා පස්සේ ඔයාලට මෙවත්තේ ඇඩ් වෙනවා. ඇඩ් වුණාම මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් ඔයාලට මෙතන මුකුත් කරන්න එපා. ඉතින් ඔයාලට පේනවාද මෙතන ඔයාගේ Facebook එකට මේ විදිහට ගිහුවාම මේක තමයි මගේ Facebook එක. ඉතින් මට මේ ෆ්‍රෙන්ඩ්ස්ලා තමයි මට අන්ෆ්‍රෙන්ඩ් කරන්න ඕනේ. ඉතින් ඔයාලා log වෙලා තියෙන්නේ ඕනේ. ඉතින් ඔයාලට පේනවා මෙතන 3 dot එකක්. ඒ කියන්නේ 3 dot නෙමෙයි 3 dot එක මේ වෙද්දී ඔයාලා ඉස්සලා ඩවුන්ලෝඩ් කරපු එක මෙතන tool kit for facebook එක.
ඉතින් මම පල්ලයට ස්ක්‍රෝල් කරපුවාම එතන පේනවා ඇති පල්ලයට ස්ක්‍රෝල් කරපුවාම මෙතන අන්ෆ්‍රෙන්ඩ් මල්ටිපල් කියලා මට පේනවා ඉතින් මෙතන. ඉතින් මම මෙතන ස්ටාර්ට් ටූල් කියලා තමයි මෙතන ක්ලික් කරන්න ඕනේ. ඉතින් ස්ටාර්ට් ටූල් ක්ලික් කරපුවාම වාගේ Facebook එකට කෙලින්ම නොක් වෙනවා. ඉතින් මම පේනවා මෙතන මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඉතින් මම පේනවා ඇති මෙතන මගේ Facebook ෆ්‍රෙන්ඩ්ස් ලා දෙන්නයි ඉන්නේ. ඉතින් මම මේ විදිහට මෙතන ආවොත් තමයි ගොඩක් වෙන්නනවා. ඉතින් මම කරන්න ඕනේ මම පේනවා මෙතන රිමූව් කරනවායි. මේ සිලෙක්ට් ඕල් ෆ්‍රෙන්ඩ් ආපුවම ඉතින් මම කියනවාද ස්ටාර්ට් රිමූවින් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම එක එකනා කැමති නම් මෙතන කැමති විදිහට වාට හાર્ඩ් ඩක් 500ක් විතර 1000ක් විතර එමේ ඉන්නවනම් ආ කැමති අය මෙතන අල් ඒ කියන්නේ අල් මාක් කරලා යාලට තියා ගන්නත් පුළුවන්. ඉතින් ඔය කැමති නම් කෙලින්ම මෙතන සිලෙක්ට් ඕල් ෆ්‍රෙන්ඩ්ස් කියලා දාන්නත් පුළුවන්. ඉතින් සිලෙක්ට් ඕල් කරපුවම ඉතින් මම කියනවාද මෙතන ස්ටාර්ට් රිමූවින් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේක වෙන මුකුත් කරන්න යන්න ඕන. ඉතින් මම කියනවාද මෙතන තප්පර 1ක් 10ක් ඒක තප්පර එකෙන් කරනවා නම් ඒක ගොඩක් ලේසි. එතකොට ටක් 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 දාලා අන්ෆ්‍රෙන්ඩ් වෙනවා. ඉතින් මම පේනවාද මේ විදිහ කරපුවම වට වෙනවනේ මෙතන ස්ටාර්ට් රිමූවින් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඒක ක්ලික් කරපුවම වට මේ විදිහට පේනවා ඇති තප්පරෙන් තප්පර ටක් දාලා මේක ඔක්කොම අන්ෆ්‍රෙන්ඩ් වෙලා. ඉතින් මම පේනවාද මේ විදිහට ගිහිල්ලා පස්සේ දැන් මගේ Facebook එකේ මෙතන දෙන්නෙක් හිටියානේ මම රීප්ලේස් කරනවා. රීප්ලේස් කරපුවම එක්කෙනෙක්වත් නැහැ. ඉතින් මට පේනවාද එක්කෙනෙක්වත් නැහැ. ඉතින් වට අනිත් විදිහ කරනවා නම් ගොඩක් වෙලාවට වට පැය ගණන් දවස් ගණන් යන්නත් පුළුවන්. ඉතින් එක එකන අන්ෆ්‍රේම් කරන්න ගිහපන් ඕනේ නැති අය. ඉතින් ওই විදිහ තමයි අන්ෆ්‍රේම් කරන්නේ. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ විදිහ තමයි අන්ෆ්‍රේම් කරන්නේ. ඉතින් මම ඔයාලට දෙන්නම් දැන් මෙසේජ් ටික කොහොමද කරන්නේ. ඉතින් මෙසේජ් වල ගිහපන් මට පේනවාද මෙසෙන්ජර් වල මෙතන වල පේනවාද see all message ගිහපුවාම මේ විදිහට තමයි පේන්නන්නේ. ඉතින් මට මෙතනින් ගිහිල්ලා මෙතන ගිහිලා එකින් එක කන්වර්සේෂන් එක එක ගන්නවා එකින් එකෙන් ඩිලීට් කරන්න වෙනවා. ඉතින් මට එහෙම ගොඩක් ඇට් එක මෙසේජ් කරලා තියෙනවා නම් එහෙම. ඉතින් ඒක කොහොමද කරන්නේ? ඉතින් මම පේනවාද මේ පැත්ත 3 ඩොට් එකක්. ඉතින් එහෙම ඔයා කැමති නම් මෙතනම ගිහිල්ලා මෙතන චර්ච් කළා පස්සේ මෙතන වට වෙනවාද Facebook all message delete කියලා චර්ච් කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් මම ඉස්සෙල්ලා ඩවුන්ලෝඩ් කරපු එක කැමති නම් එහෙම කරන්නත් පුළුවන්. ඒක වට වෙනවාද message all message delete කියලා මෙතන චර්ච් කරන්න ඕනේ. චර්ච් කරපුවම මෙලක ඔප්ෂන් දෙක තුනක් මෙනවා. ඉතින් මම කැමති එක මෙතන ක්ලික් කරලා අර ඉස්සර මම කරපු වගේම මෙතන වට show කරනවා මේ කොහොමද කරන්න ඕනේ අවශ්‍ය දේවල් මෙතන ඔක්කොම show කරනවා. ඉතින් මම කලින්ම මෙතන වට පේනවානේ add to home කියලා. ඉතින් ඇඩ් කරන්න පුළුවන් වා කැමති නම් මෙහෙමයි. වාට වෙනවාද මේ වෙත්ත MB ගන්න මේ වෙත්ත ඩවුන්ලෝඩ් දෙ. ඉතින් ඇඩ් කළා පස්සේ වාට වෙනවාද මේ වෙත්ත ටූල් බොක්ස් එක ගාවෙ මෙතන තව වාට ඔප්ෂන් එකක් පේනවාද මෙසේජ් ක්ලීනර් කියලා. ඉතින් වා කැමතිද මෙතෙන් ඩවුන්ලෝඩ් කළා පස්සේ වාට වෙනවාද Facebook එකට තමයි වාට යන්න ඕනේ. ඉතින් වාට මේ වාට මෙතන ක්ලික් කරපුවම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ගේනවා කෙලින්ම වාගේ මෙසෙන්ජර් එක. ඉතින් වාට එතකොට චුට්ටක් ඉන්න. එතකොට මෙතනින් තමයි ඇඩ් කරන්නේ. ඉතින් මේ විදිහට මෙතන ක්ලික් කරපුවම වාට වෙනවාද දකුණු පැත්ත අර ඉස්සලා අපි මෙතන අර Facebook අන්ෆ්‍රෙන්ඩ් කරන එක බලවනේ. ඉතින් මම දෙවෙනි ඔප්ෂන් එක කොහොමද හිටියද වාට වෙනවාද message cleaner කියලා. ඉතින් මම වෙනවාද choose and delete කියලා. පළවෙනියට ඇතුළු වෙනවාද delete all message. ඉතින් මේක choose delete කරපුවම වාට කැමති අය තියා ගන්නත් පුළුවන් කැමති අය mark කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට delete කරන්න තියෙනවාට මෙතන අපේ වෙනවාද මේක කැමති අය මෙතන mark කරා කෙලින්ම මෙතන වට වෙනවා delete selected message කියලා. ඉතින් ඒක කෙලින්ම delete කරනවා මෙහෙම delete වෙනවා. ඉතින් ඔයා කැමති අය select වල එහෙම නම් වාට වෙනවාද මේ වෙච්ච ආයේ ඒකට ගිහපුවම ඒක පොඩ්ඩක් චුට්ටක් load වෙනවා. වාට කෙලින්ම delete all message දැම්මම කෙලින්ම ඔක්කොම delete වෙලා. අන්න ඒ විදිහ තමයි කරන්නේ. ඉතින් මම හිතන මේක වාට තේරෙන්න ඇති කියලා මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න නැත්නම් WhatsApp එකට මට contact කරන්න. ඉතින් ඒ විදිහ තමයි කරන්නේ. ඉතින් මොකක් හරි ගැටලුවක් තිබුණා අනිවාර්යෙන් පල්ලෙන් කියන්න. මොකද මේක වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් comment එකක් දාන්න, video like කරලා දාන්න. ඉතින් ඉස්සරහට මොනවාගෙන videos ගේන්න ඕනේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. ඉතින් ආයෙත් මේ වගේ video එකක් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක් කියලා.